මඩාලියන්ගේ මහ ගෙදරින් නිරන්තරයෙන්ම අලුත් අලුත් විදිහේ දේවල් ඔබට ඉදිරිපත් කරනවා. ඉතින් ඔවුන් තවත් අලුත් විදිහේ දෙයකට සූදානම් වෙනවා. ඒ මොකක්ද කියලා දැනගනිමු අපි ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චම්පි සිරිවර්ධන මහත්මියගෙන්. මනාලියන්ගේ මහ ගෙදර හැමදාමත් විවාහ වැඩසටහන තුළින් අලුත් දේවල් බොහොමයක් ඔබට රැගෙන ආවා. ඇත්තටම මේ හැම දෙයක් මතම තිබුණේ සුන්දරත්වයේ සුන්දර මනාලියන්. ඉතින් ලංකාවේ බොහොමයක් මනාලියන් මම හිතනවා දහස් ගාණක් මනාලියන් මගේ අතින් හැඩ වෙලා තියෙනවා. මනාලියන්ගේ මහ ගෙදරින් ඔවුන්ගේ සිහින සැබෑ කරගෙන තියෙනවා. ඉතින් ඒ වගේම ලංකාවේ විශේෂ වෙච්ච අපි හැමෝම ආදරය කරන සෙලිබ්‍රිටි වෙඩින්ස් බොහොමයක් අපි මනාලියන්ගේ මහ ගෙදරින් ඉතාමත්ම ලස්සන විදිහට සුන්දර විදිහට අමතක නොවන දේවල් විදිහට අපි එකතු කරලා තියෙනවා. ඒ වගේම ඔබට මතක ඇති දැනට වසර දෙකකට කලින් අපි ගිනස් වාර්තාවක් තැබුවා එකම මනාලියට දෙවෙනි මනාලියන් 126 දිනක් ඩ්‍රෙස් කරලා. ඉතින් ඇත්තටම ඒ වගේ විශේෂ දේවල් මගේ ආයතනයෙන් මනාලියන්ගේ මහ ගෙදරින් හැමදාම අලුත් දේවල් ඔබ වෙත ගෙනාවා. ඉතින් 2016 කියන්නේ අලුත් වසරක්. මේ වසරෙත් මං හිතුවා මනාලියන්ගේ මහ ගෙදර අලුත් විදිහට ඔබ වෙත ගේන්න ඕන කියලා. ඉතින් ඇත්තටම බොහොම දෙනෙක් දන්නවා මගේ රූපලාවන්‍ය ආයතනවල වැඩි හරියක්ම සිදුවුනේ මනාලියන් සුන්දර කරන එක. නමුත් මං හිතනවා අපි හැම දෙනෙක්ම හැමදාම ලස්සනට ඉන්න ට්‍රයි කරනවා කියලා. ඉතින් එතෙන්දී මං හිතුවා මගේ මේ සර්විස් එක හැම දෙයකටම රූපලාවන්‍ය සම්බන්ධයෙන් තියෙන සියලුම සේවාවන් ලබා ගන්න පුළුවන් ආයතනයක් විදිහට අලුත් මුහුණවලකින් ඔබ වෙත ගේන්න ඕනි කියලා. ඉතින් ජනවාරි 4 වෙනිදා සුබ නැකතින් අලුත් විදිහට අලුත් මුහුණවරකින් රූපලාවන්‍ය ආගාරය විවෘත කරන්න සියලු දේවල් දැන් ලෑස්ති කරලා සූදානම් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම ඒ සඳහා මම විශේෂ වෙච්ච කෙනෙකුට ආරාධනා කරා මගේ රූපලාවන්‍ය ආගාරය විවෘත කරන්න සහ පළවෙනි මනාලිය විදිහට හැඩවෙන්න. බලමු ඒ කවුද කියලා. Hi, I'm Divyanka Tripathi. See me as a traditional Kandyan bride on the 4th of January 2016 with the pioneer of revolution Chompi Sirivardhana of Manali Yange Mahagetara. ඉතින් මං හිතනවා ඔබ දැක්කයි කවුද කියලා ඒ තමයි දිව්‍යංකා ත්‍රිපාටි. ඉතින් ඇය ඉන්දියාවේ සුපිරි තාරකාවක්. මම දන්නවා ලංකාවේ බොහොම දෙනෙක් මේ කාලේ ඇයට ආදරය කරනවා. ඉතින් මම හිතුවා ඇය අතින් මේ සියලු දේවල් කරන්න ඕනේ කියලා. වගේම ඇය ඉතාමත්ම සුන්දර උඩරට මනාලියක් විදිහට හැඩගැන්වෙන්නත් ඕනේ කියලා. ඉතින් මේ හැම දෙයක්ම 4 වෙනිදාට සිද්ධ වෙන අතරතුරේ ඔබට පුළුවන් ජනවාරි 10 වෙනිදා මේ සියලුම දේවල් ඉතාමත්ම ලස්සන විදිහට සිද්ධ වෙච්ච විදිය ඇගේ සුන්දර හැඩගැන්වීම හැම දෙයක්ම විවාහ වැඩසටහන තුළින් නරඹන්න. ඉතින් ඒ වගේම මම ඔබට ආරාධනා කරනවා විවාහ වැඩසටහනට වැඩසටහන 350ක් පිරීම නිමිත්තෙන් පවත්වන BMI CHC පවත්වන විවාහ මංගල ප්‍රදර්ශනයට සහභාගී වෙන්න. ඔබ ඇවිත් ඒ සඳහා ඔබේ මංගල දිනය සඳහා බොහොමයක් දේවල් ඔබට ඒ තුනින් ලබා ගන්න පුළුවන් වෙයි. මා ඇතුළු කණ්ඩායමක් ඔබ හමු වෙන්න බලාගෙන ඉන්නවා මේ දින තුනේදීම. ඉතින් ඔබ දුටුවා මනාලියන්ගේ මහ ගෙදර ඉතාමත්ම අලුත් විදිහට සේවාවන් රැසක් සමග ඔබ ඉදිරියට එනවා. ඇත්තට මේ සියලු දේවල් වෙන්නේ හෙට දවසේ. ඉතින් මේ හෙට දවසේදී සිද්ධ වෙන හැම දෙයක් තුළින්ම මං හිතනවා ඔබ සුන්දර මනාලියක් කරනවා වගේම සුන්දර කෙනෙක් කරන්නත් අපේ ආයතනයේ සතුව හැකියාව මින් ඉදිරියට අපි සතුව තියෙනවා කියලා. ඉතින් ඔබට පුළුවන් අපි අමතන්න 011128122. ඒ වගේම මගේ පෞද්ගලික දුරකථන අංකය 0777 3059912. ඉතින් මේ සියලුම දේවල් සමග මං හිතනවා අපි කලින් දුටුව ඇය සමග ඉතාමත්ම සුන්දර හැඩගැන්වීමක උත් සමග ලබන සතියේදී ඔබ ඉතාමත් ආදරෙන් මනාලියන්ගේ මහ ගෙදර පිළිගන්න අපි බලාගෙන ඉන්නවා.
ඔබ විවාහ වැඩසටහන සමග ඒකරාශීලා ඉන්නේ. ඔබ දන්නවනේ 350 වෙනි සංවත්සරික විවාහ වැඩසටහන බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ජනවාරි 8 9 10 තෙදෙන පුරාවටම වසරේ විශිෂ්ටම මනාලියන්ගේ ප්‍රදර්ශනය හා සැණකෙළිය ලෙස පවත්වන්නට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. කවුරු කොහොම කෙසේ කීවත් මනාලියන්ගේ ප්‍රදර්ශන අතරින් අගතැන්ගත් මනාලියන්ගේ ප්‍රදර්ශනය තමයි දෙරණ විවාහ වැඩසටහන. ඒ නිසා අපි ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා මනාලියකට අවශ්‍ය කරන සියලුම දේ එකම වහලක්කඩින් තෝරා බේරා ගන්න ඔබට පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා විශේෂයෙන් ලංකාවේ රූපලාවන්‍ය ශේෂ්ත්‍රයේ ඒ වගේම ඡායාරූපකරණයේ මල් සැකසුම් කරුවන්ගේ වෙඩින් කේක් ඒ වගේම වෙඩින් කාඩ් ඒ වගේ මංගල ඇඳුම් මේ හැමගේම ලංකාවේ සිටින අති දක්ෂ ප්‍රවීණයන් තමයි සහභාගී වෙන්නේ. එහෙනම් ඒ අය එකම වහලක්කරින් තෝරා බේරා ගත්තොත් ඔබේ විවාහ මංගල්‍යයට කොච්චර අත්වලක් වේවිද? ඒ නිසා ඉදිරියේදී විවාහ වෙන්න ඉන්න සියලු දෙනාට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා එන්න ජනවාරි 8 9 10 බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාව බණ්ඩාරනායක පරිශ්‍රයට දෙරණ විවාහ 350 වෙනි වැඩසටහන සමග අපි ඔබත් සමග නිරන්තරයෙන්ම එම වැඩසටහනේ තෙදින පුරාටම රැඳී සිටිනවා. ඔබට සියලු දෙනාගේම අවශ්‍ය කරන දැනුම අවබෝධය සතුට ලබා ගන්න එන්න දෙරණ විවාහ 350 වෙනි වැඩසටහනට සිරිමාව බණ්ඩාරනායක පරිශ්‍රයට ජනවාරි 8 9 10 ඔබගේ පැමිණීම අපි බලාපොරොත්තු වෙමින් අපේක්ෂා කරනවා. අද විවාහ තුළින් ඔබ දක්කින නිරූපිකාව හැඩගැන්විලා තියෙන්නේ මොඩර්න් කිට් එකකින්. ඉතින් මනාලියක් වෙන්න ඉන්න සිහින මවන ඔබ මේ විවාහ වැඩසටහන බලන්න යම්කිසි අදහසක් ඔබේ විවාහයට එකතු කරගන්න. ඉතින් මේ එකතු කිරීම ගැන කතා කරද්දී මනාලියගේ සුන්දරත්වය ඒ ගැන කතා කරද්දී අපිට ඉතාමත් වැදගත් වෙන දෙයක් තමයි මනාලියගේ මේකප් එක. ඉතින් මේකප් එකක් හොඳට කරනකොට බ්‍රයිඩ් කෙනෙක්ගේ ස්කින් එක හොඳ තත්ත්වයෙන් තියෙනවා නම් අපිට පුළුවන් වෙනවා ඕගලන්ට ලස්සන මේකප් එකක් කරලා සුන්දර මනාලියක් විදිහට හැඳගන්වන්න. ස්කින් එකේ නොයෙකුත් ගැටලුකාරී තත්ත්වයන් තියෙනකොට මේකප් එක කරද්දී අපිට ලස්සන ඊවන් නීට් මේකප් එකක් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද ගොඩක් වෙලාවට ෆවුන්ඩේෂන් මේකප් බේස් එක ගොඩක් තවරන්න සිද්ධ වෙනවා. ඉතින් එතකොට අර මනමාලිගේ තියෙන නැචරල් සොෆ්ට් ලුක් එක ගන්න ටිකක් මහන්සි වෙන්න ඕනේ. ඒ වගේම ඒ පෙනුම තුළිනුත් සුන්දරත්වය ළඟා කරගන්න අපහසු වෙනවා. මනාලියක් හැටියට අපි අනිවාර්යෙන්ම අපේ සමගෙන ගොඩක් උනන්දු වෙන්න ඕනේ. මොකද මේකප් එක තුළින් තමයි මනාලියගේ සුන්දරත්වය ඉස්මතු වෙන්නේ. You got me lying here wide awake.